තමයි වෙසක් සහ පොසොන් උත්සව නිපිති කරගෙන පවත්වනු ලබන දන්සල් සහ ඒ හා සම්බන්ධ ආහාර පාන පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව. මේ සඳහා අප සමග අද දිනේ එකතු වෙනවා සම්පත්දායකෙක් විශේෂයෙන් අපි ආරාධනා කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා වෙත අපි එතුමාට ඉක්මනටම සමන් දෙමු මේ විදුලි බල ප්‍රශ්නයත් එක්ක ඉන්න නිසා. අපි ආරාධනා කරමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා. සිදුනාටම සුබෝදෑසනක්. විශේෂයෙන්ම හිටින් උදා වෙන්නේ වෙසක් උත්සවය සමය සිරුදනාටම මම වෙසක් සුභපැතුම් පිරිනමන්න කැමතියි. ඒ සමගම වෙසක් උත්සවයට පාදක වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, ඉදවීම සහ පිරිනිවන් පෑම. එතකොට අපි අහලා තියෙන විදිහට පිරිනිවන් පෑමට හේතු වෙන්නේ උන්වහන්සේට පින් ලබන දානයක් අපත්‍ය වීමෙන් ඇතිවෙච්ච තත්වයක් කියලා තමයි දන්නේ. ඒ කියන්නේ අද කාලේ විදියට අපි කතා කරනවා නම් ඒක ආහාර විෂ වීමක්. ඒ නිසා මේ දන්සල් පවත්වීම ශ්‍රද්ධාවෙන් කරන දෙයක්, හොඳ දෙයක්. නමුත් එහිදී ආහාර ආරක්ෂාව ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල මේ ගම්මතුල තත්වයකුත් තියෙන නිසා ආහාර ජලය දූෂණය වෙන්න, ඒ මගින් ආහාර දූෂණය වෙන්න, දූහණය වෙන්න ඉඩකඩ හුඟක් වැඩි. ඒකින්ද දන්සල් පවත්වනාය ඉතාම සැලකිලිමත් වෙන්න ඕනි. මේ සඳහා පිරිසුදු වතුර යොදා ගන්න, පිරිසුදු පානීය ජලය යොදා ගැනීම ඉතාමත් අවශ්‍යයි. විශේෂයෙන්ම ලිංග ජලය පාවිච්චි කරනවා නම් ලිංග ජලය ක්ලෝරිනීකරණය කරගැනීමේ ක්‍රමවේදයක් යොදාගත යුතුමයි. ඒ වගේම